ලෝකේ රටවල් තියෙනවා වනය වනාන්තරය බලෙන් වවා ගන්නවා. අපි කරුමෙට අපේ වනය බලෙන් කපා ගන්නවා. නද විල්පත්තුවේ සිද්ධ වෙන්නේ මහා වන විනාශයක්. ඒක සංවර්ධනය නෙමෙයි. අද සිංහරාජය සිද්ධ වෙනවා මහා වන විනාශයක්. මුස්ලිම් සිංහල දෙමළ අපි කාටවත් ජීවත් වෙන්න හුස්ම එක හුස්ම ගන්න අපි. අපි කවුරුත් එකට මේ වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගන්න ඕන. ඒක නිසා මම කියන්නේ පරිසර ඇමතුමා හැටියට ජනාධිපතිතුමාට විධායක ජනාධිපති බලය පාවිච්චි කරන්න බැරි නම් වනාන්තරයේ කපන එකවත් වළක්වා ගන්න. ඔය ජනාධිපති බලතල වලින් ඇති තේරුම කුමක්ද කියලා. Meanwhile, the parliamentarian also alleged that the Central Bank's regulation unit of microfinancial institutions is currently dysfunctional. මම මහ බැංකුවේ නිලධාරි මහතුරුන් ඇහුවට පස්සේ එයා කියනවා ලංකාවේ දැනට මධ්‍යම බැංකුව මහ බැංකුව ශුද්ධ මූල්‍ය ආයතන හැටියට ලියාපදිංචි කිරීම කටයුතු අවසන් කරලා තියෙන්නේ ණය දෙන මූල්‍ය ආයතන දෙකක් විතරයි. ලියාපදිංචියට ඉල්ලුම් කරලා තියෙන්නේ 10යි. ඒ නිලධාරීම පිළිගන්නවා ආසන්න වශයෙන් ශුද්ධ මූල්‍ය ආයතන තියනවා කියලා 10000ක් ලංකාවේ. ඒ ආයතන විවිධ පොලි අනුගමනය කරනවා. ඩේලි කලෙක්ෂන් කියලා. අය කරගන්න ගියාම විවිධ බලපෑම් කරනවා. දේපල අත්පත් කරගන්නවා. මේ ජාවාරංකරුවන්ට අහුවෙන්න එපා. ජාවාරංකාර සමාගම් වල ඉන්න අයගේ පඩි කොහොමද? ඒගොල්ලෝගේ අධ්‍යක්ෂක මණ්ඩලෙ ඉන්නේ කොයි විදියටද? ඒගොල්ලෝගේ වරප්‍රසාද මොනවද කියලා නියාමනය කිරීමක්, මෙහෙයවීමක් මධ්‍යම බැංකුව හැටියට මහ බැංකුවෙන් මෙතෙක් කෙරෙන්නේ නැහැ. මහ බැංකුවේ තියෙන එකට ආයතනයක්. නමුත් ඒවා අක්‍රීයයි ඇත්තටම.